සද්ධර්මශ්‍රාවක සැදහවත් කාරුණික පින්නතුනී බෝහම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව මහත් වූ අනුකම්පාාවෙන් ඉතාම කරුණාවිෙන් දයාවිං අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසද ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කර වගන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන ඒ දේශනාගත ධර්මය ශ්‍රවනය කරඩත්. එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් මෙලව ජීවිතයක් සකස් කරගඩත්. නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොවා ආහිති භවයකින් සැනසෙන්න්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන්, සැප සහිත ප්‍රතිපදාවකින්, උතුම් අමාමහනිවනින් සැනසෙන්ඩත් මෙ උතුම් වූ සද්ධර්ම දානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුළ මෙටෙක් සිදුකරගත්ත සියලුම කුසල ධරමයන්ගේ ආනිසංසත් හේතුවේවා කියෙන බලාපොරොත්තුව ඇතුව එ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා එලෙසෙන්ම මුදුන් පත් වේවා කළ ආශරුවාද කරනවා න්නතන අද ධර්ම දේශනාවේ මාතෘුකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දම පද පාලී සඳහන් වෙන තවත් උතුම් ගාථරතනයක් මේ ගාථරථනය අපේ භාගිතුන් වහසේ දේශනා කොට වදාලි දම්මික කියන භික්‍ෂූන් වහන්සේ නමක් නිසාඒ භික්‍ෂූන් වහන්සේ නිසා අනිකුත් භික්‍ෂූන් වහන්සේලා දම් සභාවේ කතාවක් ඇති කරගත්තා ඒ කතාවට පිළිතුරක් හැටියටයි මේ ගාථරථනය දේශනා කළේ ඒ ගාථරථනය තමයි න අත්ත හේතුන පරස්ස හේතු න පුත්ත මිච්චේන දනන්න රට්ටන් ඉච්චෙයිය අදම්මේන සමිද්ධ මත්තනෝ සර්සීලවා පඥ්ඥවා දම්මිකෝසියා. පිනතින අපි සාමාන්‍ය සමාජය කතා කරනකොට සමහර කෙනකු කියනවා ඔහු හරි සිල්වත් කියලා. තව කෙනෙකුට කියන ඔහු හරි ඥානවන්තයි කියලා. තවත් කෙනෙකුට කියන ඔහු හරි ධාර්මිකයි කියලා. එතර මේ සීලවන්තයි ඥානවන්තයි ධාර්මිකයි. කියන මේ අය කොයි වගේද කියන කාරණාව ගාථාව කියනවා. සේලවන්තෙක් වඩනං ඥානවන්තයක් වඩනං ධාර්මිකයෙක් වෙන්ඩනං වන්න මේ වගේ වෙන්ඩෝනෑ. කොයි වගේද නත්ත හේතු තමන් නිසාවත් පරස්ස හේතු අනුම් නිසාවත් පුතුන් නිසාවත් ධනය නිසාවත් රටක් නිසාවත් පව්කරන්නේ නැති කෙනෙක් වඩුවන ආං ඒවාගේ කෙනෙක් තමයි සීලවන්තයි ඥානවන්තයි ධාර්මිකයි කියන මේ වචනවලට මනාසාධහරණයක් කරන්නේ අත් හේතුවන පරස්ස හේතු තමන් නිසාහෝ අනුන් නිසා න පුත්ත මිච්චේන දනන්න රටටන් පුතුන් නිසාවත් ධනේ නිසාවත් රටක් නිසාවත් න්න ච්චෙයේ සාමානය පිච්ච කියන කැමැත්තරන. මෙතනන නච්චෙය කැමති නෑ අදම්මේන සමිද්ධිමත්තනු. අධාර්මිකව හම්බ වෙන දියුණුවට කැමති නෑඔහු අං එවන් අයට තමයි සිල්වත් නැනවත් ධාර්මිකයි කියලා කියන්නේ එක තමයි ගාථාවේ සරල තේරුම මෙවන් ගාථරථනයක් දේශනාකොට වදාලී ධම්මික කියලා භික්‍ෂූන් වහසනමක් නිසා. දම්මික පිළිබඳව නිදහන කතාව කෙටියෙන් සිහිපත් කළොත් තරුණ වයසි බිවාහ වෙච්ච සැවැත් නුවර ජීවත්වන කෙනෙක් තමයි දම්මික. හැබයි විවාහ ජීවිතයේ ටික කාලයක් යනකොට ධම්මිකට මේ සසර පිළිබඳව මහ බයක් ඇතිවුුණා. ඒවගේ මේ නිසරු ජීවිතය ගැන දුකක් ඇතිවුණ ධම්මික කල්පනා කළා අන මටත් මහනවිඩ ඇතුත් මහනවෙඩ බෑ දම්ිකට දැ ලකු බඳනයක් තියෙනවා ඒ තමයි දම්මික විවාහකයි නමුත් ඇයගෙන් අවසරයක් තියෙනවන ඇ කැමැත්ත ප්‍රකාශ කරනවන ධම්මිකට ඒකට ගොඩක් පහසුයි එනිසා ධම්මික දමන්ගේ බිරිඳට විවේකීව යෝජනාවක් කළා මම මහනවෙඩ කැමති මොකද කියන්නේ කියලා ඇ කියනවා ස්වාමීණී ඔබහන්සේ නිසා මම දැන් ගැබිණයක් මගේ දරුවවා බිහිවෙනකං ඉඳල යන්න කියලා. දම්මික එදාගින් පස්සේ අයයි කවදාව බිරිඳගෙන් ඇහු වෙනෑ මහනවෙඩ යන්දද කියලා දරු ගැබමේරවා කිසිම කරදරයක් නැතුව ඇය දරුව බිහි කළා දැන් දරුව ධනබඩ ගාල නැගිටලා ඇවිදින කාල වෙන කකම්ම දම්මික ගෙදර හිටිය ඊට පස්සේ මන්ගේ බිරිඳගෙන් අර පරණ ප්‍රශ්නය හනෝ දැන් ඔබ දරුව බිහි කළ තැන් දරුව ඇවිදිනෝ මම දැන් යන්ඩදම හනුවෙන්ඩ කියලා ඇයි කියනවා මේ දරුවවා තවටිකක් ලොකුවෙනකං ඉදල යන්ඩ කියලා ගම්මික කල්පනා කළා දරුව තවටිකක් ලොකුවෙනකං හිටිය හම ඇයි මට ආය කතාවක් කියෙහි ඇය කියන එක අහාහා ඉන්ඩගියත් මගේ බලාපොරොත්තු එකක්කත් මුදුම් පත්තිෙන්නේ. ඇගෙන් විමසන නොවිමසන එකේ තේරුමක් නැහැ. මගේ ගමනයනවකෙලා හොපිටත් වනා. ඉල්ල පැවිදි වුණා. පැවිදිවෙලා බොහෝම උනන්දුවෙන් ශ්‍රද්ධාවෙන් සෙල්පද ආරක්‍ෂා කරගෙන ආබි සමාචාරික, ආදිි බ්‍රහ්මචරයක සීලයන් මනාව රැකගෙන, හස ධර්මත් හොඳට ඉගන ගත්තා. මොුණෝද මේ ආබි සමාචාරික ආදි බ්‍රහ්මචරයක කියල කියන්නේ ආදිි බ්‍රහ්මචරයක සේලය කියන්නේ දැන්ුව අපි සමාදන් වෙන සිිල් පද එදර ආබි සමාචාරිකයි කියල කියන්නේ වත් පිල්වෙත් වත් පෙළිවෙත් කියලා ජාතියක් තියෙනවන අපි දන්නවනේ. ඉති පැවිද්දන් සම්බන්ධයෙන් කතා කරහම මහවත් දාහතරක් තියෙනවා. කුඩාවත් අසු ගානක් තියෙනවා. එති මේ වත සම්පූර්ණ කරන එක සීලේ සම්පූර්ණ වෙන්න අත්‍යවශ්‍යයි. එකනි සඳහන්කලේක ගාථරථනක වත්තං නපරිපූරෙන්ති වතපූරණය වෙන්නේ නැත්තං න සීලං පරිපූරති සිල් සම්පූර්ණ නැහැ කියලා. ඒ කියන්නේ. යම් කෙනෙක් අපිගේම පැවිදි කෙනෙක් කියලා මේ ජීතෙන් බලාපොරොත්වයෙනවා නම් මාර්ගයක් පලයක් ඒ බලාපොරොත්තුව මුදුම්පත් කර ගණ්ඩ නං මේ වත පිළිවතත් සීලයත් දෙකම හරි හරියට සම්පූර්ණ වඩවනෑ. වතෙන් තොරව පුරණ සීලයෙන් පලකුත් නැහැ සීලයෙන් තොරව කරන වතෙන් පලකුත් නෑ. දෙකම මනාව සම්පූර්ණ වනව තමයි සිල් සම්පූර්ණයි කියල කියන්නේ. එහෙම සීලය සම්පූර්ණ කරගෙන උත්සාහ කරන ගොට තමයි මාර්ගයක් පලයක් නමුත් හේතු සම්පත් තියෙනවනං ලැබෙන්නේ. ඒම නැත්තන් ඒත් ලැබෙන්නේ නෑ. ත ධම්මික භික්‍ෂුව මේ කාරණාටික ඔක්කොම සම්පූර්ණ කරගෙන එක දවසක් බුදුරජාණන් වහන්සේගේෙන් කමටහන් ඉල්ලගෙන බොම විවේකීව භාවනානුයෝගී ජීවිතයක් ගත කළා උන්වහන්සේ අවුරුදු දොළහක් මේ විදිර කැපකිරීම් කළා එතොට විවේකීව භාවනානයෝගී ජීවිතයක් ගත කලා කියනකොට අර වත පිළි වෙතත් හැරල නෑ ඒටික නිසිවෙලාවට කරනවා බනාහන එකත් කරනවා කෙනෙක් සෝවාන් වෙන්ඩනම් බණ අහන්ඩම ඕන කළ සඳහන් කරනවාන එක ධර්මය විශේෂයෙන් පැහැදිලි කරන කරණාවක් සෝවාන් ආරය පලය ලබාගන්ඩ බලාපොරොත්තුව වෙන කෙනෙක් ධර්මශ්‍රවනය කළ යුතුමයි කියන කාරණාව ඉති උහසේ බනත් අහනෝ බත පිළිවෙතත් කරනවා භාවනාදී කටයුතුත් සම්පූර්ණ කරනවා දැන් මහනවෙලා අවුරුදු දොලහයි දොළො සෞරුද්දක් සම්පූර්ණ කරනකොට උන්වහන්සේ ක්‍රමාණුකෝලොව මාර්ගඵල ලබල සෞ් කෙලෙස් නසල රහත් වුණා. එතේ කාරණාව සඳහා පැවිද්ධෙන් පස්සේ වසර දොළහක් ගත වුණා. රහත් වනාට පස්සේ එක දවසක් මේ ධම්මික රහතන් වහන්සේ. කල්පනා කලා, තන්ගේ පුරාණ බිරිඳ බලන්ඩයන් අවුරුදු ොහකට පස්සේ. එතට තමන්ගේ පුරාණ බිරිඳ බලන්ඩයන්ට රහතන් වහන්සේට තහාාවක් තියෙනවාද මේ යන්න මොකටද කළගුණ සලකන්ට. උවහසගේ තමන්ගේ ගම් ප්‍රදේශයට වඩින ගමන් උන්වහසට මගදි හම්බවෙන පුතා දැඟතවට මේ වෙනකොට පුතාට අවුරුදු පහලක් විතර කිට්ට වෙලා ඇති න්හන්ස පවිදිියලලා අවුරදු දොහ පුතා ඇවිදින කාලේ තමයි පැවිදිවෙෙන්ඩගේී අෞුරුදු දහතරක් පහළවක් වය සයිකුතාටේ කියන්නේ. උන්වහන්සේ පුතා හඳුනගත්තා පුතත් තාත්ත හඳුන ගත්තා. පුතත් එක කතාබහ කළ කතාබහ කර නතරේ පුතාට ධර්මය කියල දුන්න. ධම්මික භික්ෂූන් වහන්සේට ලාබාලකාලයේ ධර්මය කියල දුන්න කෙනෙක් නෑෙ පස්ස කාලෙ තමම්මනි තීරණය කළි නමුත්දැ පුතාට සත්පුරුෂයෙක් වෙච්ච තමන්ගම තාත්තා කුඩා කාලිම මග කියල දෙනකොට ඔහු තීරණය කළා තාතා යම්මග ගමන් කලාන ඒ මාර්ගයම යනවා කියලා එන්න භික්ෂූන් වහසෙත් එක්කම ගිහිල්ල පැවිදිවෙලා ඒ පුතත් රහත් වුණා මේ කාරණාව ආරංචයනවා ඒ දරුව ගැම්මට ඇය කල්පනා කළා යම් කෙනෙක් වෙනුවෙන් මමත් මෙච්චර කාලයක් මේ ගිහි ගෙදරට වෙලා හිටියනං ඒ බලාපොරොත්තුවත් දැඟිවරයි. මුලින්ම මගේ ස්වාමයා පැවිද්ධට ගිය ඊට පස්සේ ඔහුත් සමඟ ගිහිල්ල මගේ පුතත් පැවිදි වෙලා තැන් මේ ගෙදර වෙන කවුරුුවෙනුවෙන් මම ඉන්දද එනම් මමත් යනවා කියලා සියල්ල අත්හැරලා මෙහෙනවරට ගිහිල්ල ඇත් පැවිදි වෙලා රහත් වනා. එදරම තුන්ද නාම සංසාරයේ කෙරවල කරඩ මනාව වූ හේතු සම්පත්තිබිච්චය මහපුර්ණ්‍යවන්තියූ ඉති අතීතයේ මහබෝෂතාාණන් වහන්සේත් නොයෙක් අවස්ථාවන්වල මේවාගේ ජීවිත ගත කරලා ගිහිල්ල පැවිදි වෙලා තියෙනවා යසෝදරා දේවින් වහන්සේ සංසාරය එහෙම කටයුතු කරපු අවස්ථා පිළිබඳව ධර්මයේ බොහොම සඳහන් කරලා තියෙනවා අවස්ථාවකත් මහ බෝසතාන්නන් වහන්සේ තමන්ගේ බිරිඳට කියනවා මං ගිහිල්ල පැවිදිවෙඩද කියලා. බිරිඳ කල්පනා කළා සසර භයානක ඔහුට විතරෙද ඇ සසර මට භයානක නැද්ද මෙ දෙන්නටම දරු එක්කන්නවා එහහිද බිරිඳ කියනවා ස්වාමිනිි මං වතුර ටිකක් කරන්නන්න එඒ මේ දරුව බලාගඩකු කියලා කලේ උකෙලෙතියාගෙන වතුරගන්න ගිහිල්ල ඇ මඟදි කලේ විසි කල්ලා ගිහිල පවිදිෙනවා ස්වාමය විතරක් නෙමේ සංසාරයෙන් එතර ෙන්ඩන්නේ ඇ කේ දාලගල ඇය පැවිදිුණ පස්ේතින් ස්වාමයා දරුවත් ලොකු කරගෙන දරුව යිතාත්තායි දෙන්නත් පැවිදිවුණා ඇති මේවාගේ මේ මහ පුුණන්න වන්තතියෝ සංසාරය ආපු ගමන් මඟ අපිට වඩාහුඟ වෙනස්. නිවන්දකින උතුමන්ගේ තියෙන වෙනස පුදුම වීරයවන්යි අත්හැරීම බොහොම උසස් විදිහටම තියෙනවා. එදි ඒවාගේ ධම්මික වික්ෂුවත් එදා බිරිඳැයි දරුවයි අත්හැරල පැවිදිවෙලා ඔවුනුත් සංසාරෙන් එතර කරවඩ යන ගමනේ පුතත් බිරිඳත් දෙන්නම ඒ ගමනට මනාව සම්බන්ධ කරගෙන සසරින් එතරකරව ගඩ ලැබුණ ති ඔය රනාව තමයි භික්ෂූන් වහන්සල දම් සබභා විසා කච්ඡා කරන්නේ මේ භික්ෂූන් වහසේ මොනතරම් ්‍රේෂ්ට වැඩක් කලාාද කියලා ඉදි භාගිතුන් වහසේ කාරණාව අහල තමයි මෙන්න මේ මාතෘු කාරගත්ත ගාථරථනය දේශනා කළේ න අත්ත හේතුවන පරස්ස හේතු මහනෙන්නේ සීලවන්ත ඥානවන්ත ධාර්මික පුද්ගලිෝ අදත් සංසාරයහිමම තමයි. තමන් නිසාවත් කවදාවත් වරදක්නම් කරන්නේ නෑ. මේ කාරණාව පැහැදිලි කරඩ මට හිතෙනව හොඳට වැටහෙන උදාහරණය තමයි සාක්‍යවන්සිකයෝ කියලා. භාගිතුන් වහන්සේගේ ඥාති පරපුර බිඩුඩබ රජ්ජිරෝ සාක්‍ය වන්සේ සමූල ගහත නේ කරන්න අවස්ථා තුනක ආව මංතන් අපි පිනුදුන් කාරණාව දන්නවා. සාක්‍ය වන්සිකාය බිඩුඩභ කුමාරයට අවමං කලා කියලා විිඩුඩුබ කුමාරයා තමන්ට පුළහන් වෙච්ච දවසක ඥාතීන්ගෙන් පලිගන්නවා කියළ හිතාගෙන තම ඉන්නේ මෙගේ අතීත කතාවක් දිගට තියෙනවා විරුඩබ කුමාරය කියල ැන සාක්ක්‍ය වන්සේ දාසියකගේ කුසෙන් ඉපදිච්ච පුදෙක්. හැබැයි ඒ බව විරුඩබ දන්නේ නෑ. විරුඩබගේ තාත්තා දන්නෙත් නෑ විරුඩභ කුමාරයගේ තාත්ත කොසල් රජරුවනි කොසල් රජරුවට සාක්‍යවන්සික කුමාරිකාවක් ව අහකරගඩ හෝ නැවුුණා. හැබැයි සාක්‍ය වන්සේකෝ තමන්ගේ දුවක් අවදාවත් පිටට දෙන්න නෑ. නමුත් කොසල් රජිරුව ැනෙ බලවත් රජෙක්ණ එනි නොදත් බෑ නමුත් ඔවුන්ගේ පවුල් පෙළපති අරමුණ ආරක්ෂ කරගන සාක්‍ය වංසික දාසියක් සා්‍ය කුමාරිකාවක් හැටියට කොසල් රජිරුවන්ට දුන්නා. තැබයි ඒ හසක් කොසල් රජරෝ කීවා සාකයෝ ලේසියෙන් තමන්ගේ දුවක් දෙන්න නෑ හොඳට පරිීක්ෂා කරන්න ඔය සාක්්‍ය වන්සික දුවක් මද දෙන්න කියලා. ඒකත් උපායෙන්ම පෙන්නවා ඇය. ත්ත් එක එකට කෑම කනවද කියලා බලන්ඩ කියල කී එකත් එහෙමම පෙන්නවා ඇගේ පුතා තමයි විඩුඩබ විරුඩ ළමා වයස කියනවා මට කිරියම්ම කිරත්ත බලන් ෝනේ රාජකය පෙරහැරක් සංවිධානය කරලා යැව්වා හැබැ පනිවඩයක්ක් යවවා අප රහස පුරට දැයින්න දෙන්නෙපා කියලා බ කිරියම්ම ියත්ත ාව දඳලා අපහ එනකොට විුඩබගේ ආයුදයක් බරි වෙලාවා. පස්ස කාලේ එකගේ පස්ස වෙලාවක ත එන ගමන් අපහු යව්වා තමන් සේවක යනකොට සාකවන්සේ දාසියෝ විිඩුඩබ වාඩිවෙලා හිට පුටුව හෝදනවා දාසියකගේ පුතා වාඩි වෙලා හිටබ පුටුවක කිය. සේවක ඇල්ල කිව බහන්සර මේ දාසයකගේ පුතා කියලා අවමං කරනවා කියලා. අනේකින් තමයි තීරණය කළේ මට එහෙම අවමංකරපුූන් දවසක සමුූල ගහතන කරනවා කියලා. රජවනාට පස්සේනවා සමුල ගාතනයට අවස්ථත්තුනක බුදුරජාණන් වහන්සේ පෙර මඟ ඉඳලා යඩ බැරි වුණය ගමන හතරවිනිවතාවෙත් වෙනවා. පළවිනි වතාව බැරි වෙලා මාස ගානකට පසේ තමයි දෙවැනිවතා වෙන්නේ ත් මාස ානකට පස්සේ තමයි තුන්ග නි වතාාවවෙන්නේ එද මෙහෙම හතරවෙනි වතා වෙනකොට සාමානී අවරුද්ධක් කමාරක්වත් ගෙවන්න නැති හතරවෙ වතාාවවෙත් එෙනෙකො භාගිතුන් ව හස කල්පනා කලා විඩඩ බත් දිගින් දිගටමෙනවා හේතුව මොකද කියෙල බලහ අතීත කරුම හැක්තියෙනවා සාක්‍ය වන්සකයන්ට පල දෙෙන්ඩ සංසාර කර පුලකු කරුම හැක්තියෙනවා එක විපාක දෙන්නඩයි හදන්නේ එදා නිශ්්‍යබ් දෙනා ඥාතීන්ට තියෙන අනුකම්පාව හින්ද විතරක් නෙමෙයි විඩුඩබටත් අනුකම්පා කරල තමයි ගමන නැවැත්ව ේතුම් පාරත්ම. ති විඩුඩබ සාක්‍ය දේශයට ඇතුල්ලුණා විඩුඩබ තමන්ගේ පිරිසට දැනුවත් කළා කිසිම පුද්ගලයෙක් නිකම් අරණ්ඩිපා. සාක්‍යද කියලා අහලා ඕව කීවොත් මරන් නැකීවුත් මරණ්ඩිපා මේ ගොල්ල කඩුවු අරගෙන ගිහිල්ලා මුලින්ම හම්බෙන කෙනගෙන් හන ඔබ සාක්්‍යද කියලා. පිඳතුන මේ අ්චිරවතී ගඟගාව කඳවුරු බැඳගැෙන හෙට සාක්‍ය දේශයට පහර දෙන්නේ ඉන්නේ. එහා පැත්ති සාක්‍ය දේශයේ සාක්‍යවන්සිගේ හොදාකාරෝම දන්නවා හෙට අපිුව මරනවා කියලා. නමුත් කිසි බයක් නෑ කිසි බයක් නෑ. වගේම කිසි දුකුත්නෑ. හිතන්න කොච්චර කලබලවෙඩ හේතුද. අපි ජීවිතේ යම් වයසක් ගෙවලා නමුත් මේ හුර තල්දරු පට දේගුල්ල තෙට මරණවන්නේ. එ වයිසට ග් අය හරි ආදරන්නේ මුුණබුරුමිනි විරියන්ට මොද කිරියම් කිරිය අත කියලා ඇඟ පුරා දුවමින් ඩගාමින් ට ඒ ගොල්ලොත් අහි මවාන පිට එදට එෙනම් පුදුමආකාර දුකක් තියෙන්න්නේ පැයි නමුත් කිසි කලබලයක් නෑ පස්ේ තීරණය කලා දරුමල්ලුවෙන් මේ ගොලො බයි කරල පන්නමු කියලා ඒ සඳහාත් ක්‍රියාත්මක වුණා මර මරන්ඩ නෙමේ බයි කරට. ඒ සඳහාත් ක්‍රියාත්මක වුණා නමුත් ඒ උත්සාහත් අසාර්ථකයි මොකද විඩුඩබගේ උපස්ථායිකයෙක් ම පුරෝහිත බමුණේ. හොඳ කාරෝම දන්නවා සාක්්‍යෝ කවද්දාවත් මිනි මරන්නේ කියලා. කවදාවත් ප්‍රාණගත කරන්නේ. මේ කරන්නේ අපිෝ බය කරන්ඩයි කිය දන්නවා. ඇ එහින්ද කිව මේ මහරජ බයවෙන්ා සාකයෝ මිනි මරන්නේ නෑ කියලා. අනික යුද්ධ කරඩ දන්නඇති ජාතියක් ද සාකයෝ කියල කියන්නේ. පින්නතුනී ජම්බුද්ධේපේ මහා සටන්කාමීින් තුන් දෙෙනෙක් සඳහන් කරනවා එක්කෙනෙක් කොසල් රජරු අනිත් එක්කෙන බන්දුල මල්ල අනිත එකෙනා මහාලිලිච්චවී ජබුද්ධේපේ මහා සටන්කාමීන් කෙල තමයි මේ තුන් දෙෙන හඳුමන්නේ. මේ තුන්දෙන ජම්බුද්ධේපේ මහා සටන්කාමීන් කෙල යම්තනක ලිය නවද අට්ට කතාවේහෙම සඳහන් කරනවා සාක්‍යන් හැර කියලා. සාක්‍යන් එක්ක සසන්ධනය කළොත් මේ ගොල සටන්කාමීන් දෙෙේ සාක්‍යෝ කියලකැන ඒත් තරම් යුද්ධට දක්ෂයි. ඒගොල්ලන්ට දවල්ද රෑද අඳුරද මේ මුකුත් වැටින්නේ නෑ. ඕනම අන්දකාරයක යුද්ධ කරන්න පුළුහං ජාතියක් සාක්‍ය කියල කියන්නේ. වාලවේදී අක්කනවේදී සරවේදී ශබ්දවේදී. මෙ දුනුවායන්ට ලැබෙන උපාදිහතර ඉති අක්කනේදී කලැ අකුණු වෙලියීෙන් විදිනවා එකැන විදුලියලියෙන් විදිනවා කියන්නේ ශබ්දවේදී කියල කෙන්නේෙ ඕනෑම කරුවලේ හනෑහින්ඩ විතර ඕනේ ඒ හඬෙන් අවශ්‍යය ලක්කේ හරියටම ගන්නවා. එහෙම පිරිසක් තමයි විඩුුණු බිදිරී මිනිශ්බ්ද මොකක් නිසාද මේ නිශ්ශබ්ද. සාක්යන්ගේ නිත්‍ය සීලේ අටසිල්. මෙන මේ මරණයට ආසන්න කාල්මි සමූල ගහතනයට ආසන්න කාලෙ තමයි නිත්‍ය සීලයේ යටට සිල් බවට පත්තෙන්ට ඇත්තේ එතක් පන්සිිල් රැකි. තිකටන අත්ත තු. තමන්ගි ජීවිතයට ආදරය නිසා මේ තරං යුදමය හැකියාවක් තියාගන බිඩුඩොබ මරන්ඩ තීරණය කරන්නේ අපි කියෙනනේ ආත් ආරක්ෂාව හින්ද ම ගැහයි කියලා මේගුල ආත්ම ආරක්ෂාව උදෙසාාවත් පහර දෙන්න ලැස්තිනේන. ඊට වඩා සිිල්පදයට ගරු කරනවා. නාත්්‍ය හේතු පරස් හේතු අනුන් නිසාව. ගහ කරන්න නෑ කවදාවත්. පුත්්තමිච්චේන දරුවනි සාප්‍රාණ ගහත කරන්න කැමතිනේ ඇ අපි දරුව නිසා කොච්චර දේවල් කරනවාද. අපි කම අපේ ගෙදරට සරපයක්කනවා. පළවෙනි දවශන අල්ලගන ගහිල්ල ඇතට දල්ලාවා. දෙවනි දවසෙත් ඇවිල්ලා එදත් අල්ලගෙන ගිහිල්ල දාලායිනවා. තුන්වෙනි හතරවෙනි පා සර්පය ගෙදරදි මුණගැහෙනනවා අන්තිමට තීරණය කරනවා. දැක්ක හින්දනම් හොඳයි. කොහැරි ගේ ඇතුළේ මුල්ලක රංගල ඉන්ඩ ඉඳල මේ දරුවන්ට හරි දෂ්ට කළු ඇදි මෙච්චර කාලයයක් බේරන් හැදුව කරණ් දෙයක් නෑ කියලා හතරවෙනි පස්සන වතාවේ හැරි ගහල මරල දනවාබි දරුවෝ නිසාහරි නමුත් මේගොල්ලු දරෝ නිසාවත්. මොනපුුරු මිනි බිරියෝ නිසාවත් යුද්ධ කරන්න ලැස්තන. නපුත්ත මිච්චේන දනන්න රට්ටම්. එතට ධනේ නිසා ප්‍රාණගහත කරන්න ලැස්තිත් නෑ යසාමාන්‍ය අපි ගැන කතා කළුත් හේතු කීයක් නිසා ප්‍රාණගහත කරයිද අපිගේම අපේ ධහන් ටිකක් තියෙනවා ඒවට ගුල්ලු හෙදිලා අපි ගොල්ලන්ගෙන් ආරක්ෂා කරගන්න නොය ක්‍රමවේද පාවිච්ි කරනවා. ගුල්ලො මැරන එදොට ඒ වගේ තව ගෙවල්ලෝටන නොෙක් සත්තු කැරපුත්තු කූඹි මේවාගේ සත්තු නැති කරන්ඩ අපි කොයි තරන් උපක්‍රම පවිච්චි කරනවාද සමහර රෝහලක ඒගේ ම වෙෙලඳ ව්‍යාපාර කරන සමහර ස්ථානවල මැස්සු නැති කර ගන්්ඩ කොච්චර උපක්‍රම තියෙනවාද විදුලියෙන් ක්‍රාත්මක වෙන විදුලි බුබුලු වගයක් තියෙනවා සහල්ලට දෙකල ඇති ඒැ ඉදුරි බුලු දැල්වෙනකට මස්වාදදි සත්තු එතැටතියන සත්තු ආකර්ශණය කරගන්න ක්‍රමයක් ලඟට ගපු ගම පුරනවා දඒවාගේ තව නෙඩ්බෝල් පිත්තක් වගේකකුත් තියෙනවා මදුරුව එහෙම මරන්ට පුංචි විදුලියක් ක්‍රියාත්මක වෙන්න දරුවගේ දෙනකොට මදරු පුපුරනවා මැරෙනවා. සමහරයිනක් දරුවන්ට විනෝදය උදෙසත් ගෙන හිල්ල දෙනවා. ඇතින් ප්‍රාණ ගහතේ ආදීනෝ දන්නේ නැතින්ද. සමහලාට පාරවල්ලයිනනි තියාගෙන වික්කුණනවා. ඉදි අපි ප්‍රාණගහතයට බයි නැති නිසා. විදුලි සැරවද්දල අනමරන්නේ. සංසාරෙන් මට කී කාලෙක් විදුලි සැර වැදිල මැරෙන්ඩ හේතුකක් වෙනමදීක්. ඒවා ගකුත්සලේ පුංචි කියලා කාරණාවක් නෑ. කාරණාව කුඩාවනාට අකුසලේ බරපතලයි. ද මේ වගේ ධනේ නිසාවත් පවු් කරන්නේ නෑ ඥානුවන්ත පුද්ගලයා. රටක් නිසා පවු් කරන්නේෙත් නෑ. එද තමන් නිසා පව් කරන්නේ අනුන් නිසා පව් කරන්නේ දරුව නිසා පව් කරන්නේ නෑ. ධනය නිසා පව් කරන්නේ නැහැ රටක් නිසා පව් කරන්නේ මෙන්න මේ කාරණ පහා විස්තර වසයෙන් ශාකච්ඡා කරන්න ගියොත් අති දීර්ග කාරණා රාශය අපි ඩාරගන්න සාකච්ඡා කරහකි නමුත් ඉන්නති බොහොම කටියෙක් සඳහන් කළේ කාල වෙලාවට අනු. මේ අකුසලේ තරම දන්නේ නැති නිසා අපි හැබැවටම අකුසලයට බය නෑ අකුසල් කියල කියන්නේ මහ පුදුම බලව අපි යම් අකුසලයක් මේ ජීවිතය කරගන්නවනම් එක දීර්ග කාලයක් විපාක දෙනවා එක ආත්මයක් නෙමෙයි අපිගේ එක සතෙක් මැරුව කියලා එක සතෙක් මරහම එක ජීවිතයක් මගේෙත් නැතිවෙනවනම් කමක් නෑ එක සතෙක් නැති කරන පවට මට ජීවිත දාස් ගානකින් වදිගේ වන්නඩ සිද්ධුව වෙනවා ඒක මිසන් සාරිභයන්නක අත්ත හේතුවන කියලකම තමන් නිසා මොනම ආකාරයකින්ම තකු සල්කරගන්න නෑ. විඩුඩ වගේ පිරිස සාක්‍ය දේශයට ඇතුල්වෙලා මුලින් හම්මෙන කෙනාගෙන් හන උබ සාක්ක්‍යද. ඔ මම සාක්‍ය.ඒ කියනකොටත් ඉතාම තවුණු කඩුව මේ අසිපත ඔගේ ශරීරය කැබලි එකක් බවට පත් කරනවා එක්කෝ ඉහෙ ඉදල පහලට කැපෙනවා නැත්තං දෙකරම ඇදැ කපෙනවා. දකට එහා පැත්තේ හිටපු ඥාති හොදා කාරෝම දන්නවා තමන්ගේ ඥාති අර වෙච්චදේ තමන්ගේ ඇස් දෙකින්ම දැක්කා දැන් ඒ අසිපොත මාරගෙන ඔහු ඊළඟට යන්නේ අනක් ඥාති අලඟට ගිහිල් අහන්නේ උඹත් සා්‍යද කියලා ඔහු හොදා කාරම දන්නවා කියන අකුරු දෙක කීවොත් මටත් දෙන්නේ ඥාතිහාට වෙච්චදී නෑ කියන තනිකුරෙන් උත්තරදුන්නොත් මට මේ ජීවිතයේ තවිස්සර හට ජීවත්න්න පුළුවන්. හැබැවටම ඔහු තනි වචනයෙන් පිළිතුරු දෙන්න නෑ ඔන්නද තනි අකුරෙන් පිළිතුරු දෙන්න ඔහු ඇත්තටම කියන්න ඕහු කියලා. එ කියනවත් එක්ම ඔහු හරහා අර කඩුව ගමන් කරන ඒඟ කෙනගෙන් හපු හම උොත් සාක්්‍යයද ඔවු කියනවා ඒ ඉඳල දන්නවන අද මොකද වෙඩ යන්න කියලා නමුත් මරණය පිළිබඳව ල්ප මාත්‍ර බයක් නෑමේ යයට මොකදද මේ මරණයට බයි නැති පිළිවල මොකදද මරණයට බයි නැති හේතුව මේගොල්ලු මුල් කාල දිවිහිමියෙන් පන්සිිල් දැම් මේ කාල දිවිහිමියෙන් අටසිල් එතුට පන්සිල් රකිෙන කෙනට හෝ සිල් රහෙන කෙනාට මරණයට බයිනැතියෙන්ට තියෙන හේතුවම කක්ද මේ සීලවන්ත පුද්ගලයා මැරුණ ගමන් උපදින්නේ දැනට ඉන්න තැනට වඩා හුඟක් හොඳ මැරුණට පස්සේ උපදින්නේ මීට වඩා හොඳ තැනක ඒ උපදින්නේ මීට වඩා හොඳ තැනක නං මැරුණ හම මොකද එමනි උපදින තැන මීට වඩා හොඳයි නං ඉති මෙහෙෙන් චුතවනා කිය ඇතිවෙන් මොකද ද බයිවෙන්න මෙහෙ ඇට. සීලයේ තමයි උපදින තැන තීරණය කරන්නේ. දානය තමයි ඉපදුනා කෙනාට ලැබෙන දේ තීරණය කරන්නේ. ඒක තමයි ජාතක පාලියෙන් පවා අපිට පැහැදිලි කළේ නිවැරදිව පංචසීලයේ ආරක්ෂා කරගෙන දසදානවස්තුව සම්පූර්ණ කරගන්න කියලා. අඩුමතරමේ මේ කාරණා දෙක සම්පූර්ණනං ඔහු මරණයට සූදානං වෙල ඉන්නේ. කවද කොතන කොයි වෙලාවෙ මොන හේතුවකින් මැරුණත් ඔහු බයිනෑ. කොද සූදානන් පන්සිල් තියෙනවා දසදානවස්තුූ සම්පූර්ණයි. මකදද දසදානවස්තුූ සම්පූර්ණවීමෙන් බලාපොරොත්තු වනි උපදින තැන අඩු පාඩුවක් නැනෑ හැම බවබෝග සම්පතක්ම ගෙවල් දොරවල් යානවාහන ඥානවන්තකං ශක්තිවන්තකං මෙ සියල්ලම ලැබෙන ප්‍රතිපදාව අනුගමනය කරලායි තියන්නේ. එතකොට කෙනෙක් පන්සිල් රකිනවා කියල කියන්නේ ඒක තමයි තමන්ට හිතවත් ප්‍රතිපදාව අපට හිතවත් අය නැද්ද. තරඟඉන්නවා. ඒ ගොල්ලෝ අපට හිතවත් අපි ඒ ගොල්ලන්ට හිතවත් නමුත් කල්පනා කරන්නඩඕනේ මම අනුන්ට නං හිතවත්. මම මට හිතවත්ද කියලා බලඩුවනෑ. අන්න මට හිතවත් නම් මම මම නිසා වැරදි කරන්න නෑ නෑ අත්ත හේතු මට හිතවත් නම් මමන පරස්ස හේතු අනුන් නිසා වැරදි කරන්නත් නෑ. මම මට හිතවත් නං, උත්තු නිත් ධනය නිසාවත් රටක් නිසාවත් පව් කරන්නේ නැහැ මොකද මංගාව තියන්නේ මට හිතවත් ප්‍රතිපදාවක්. සාමාන්‍යයෙන් වර්තමානි බොහෝදිනා ගැන කල්පනා කරහම අනුන්ට ගොඩක් හිතවත් තමන්ට හිතවත් නෑ. රටක් නිසා ධනය නිසා දරුවෝ නිසත් පව් කරනවා තමන් නිසා අනුන් නිසත් පව් කරනවා. ඒකං වෙලාතියන අප ඔොක්කොම අනුන්ට හිව තනියම හිතල බලහම තමන්ට හිතවත් නෑ අන්න බාගිතුන් වහස දේශනා කළා මහනන මේ කර්මය කියන ධර්මතාවේ සොකී යයි කියලා ඇයි කර්මයේ සොකී යයි කියර කියන්නේ ඒ කර්මය මගේ මයි වෙන කාගෙවත් නෙමයි කර්මය මගේ මයි මේ ලෝකයේ ජීවත් එන කාලේ මම යමක් කලාාද ඒේ සියල්ල මාසතුූ තියෙනවා මගේ මගේ කීපු දේවල් මේ ලෝක කොච්චර තියෙනවද. චිතන්නක මගේ අර්ථයෙන් ම අල්ලගත්ත දේවල් කොච්චරද කියලා. ඉඩ කඩන් දේපොල් යානවාහන දූදරු සල්ලි මිලමුදල් රංග්‍රිදී මුතුමැණික් මේ වගේ නොෙක් ආකාරේ මගේ වෙච්ච දවල් තියෙනවා. නවත් මේ මගේ වෙච්ච හැම දෙයක්ම ම මේ සසරින් එතර කරන්න කටයුතු කලාද කාලයක් මේ සංසාරය අසරණ කරලා ඉස්සර හට දක්කණ්ඩ දේවල් කළාද. මගේ කියන හැම බැඳීමක්ම මට කළේ අයහප තක්මයි. ඊළඟ කාරණාව තමයි මේ මගේ වෙච්ච කවුරුවත්ම මරණ මංචකයේද මගේ ළඟ නෑනේ. අවසාන ොහොතේ මග ළඟ නැත්තං එව හැබැවින්ම මගේද කියන ප්‍රශ්න තමයි යහන්නේ මගේ නං මංලඟ ඉන්ඩුවනය. ඉඩකඩන් ඒ ඒ තැන්වොල ඒ වෙනුවෙන් හරියට නඩුකේවා. ඒ නඩුවෙන් දිනන්ට හරියට බොරු ක්වා. ඒ නඩුවට වියදං කරන්න හරියට සල්ලි හෙව්වා එවවා හෙවුවෙත් ධර්මිකව නෙමෙයි නමුත් දැන් ඉඩම එතැන මයි ඔප්පු තව තැනක මයි මං ඒ දෙකම දාලා මෙහෙන් යන්ඩයි කියන්නේ ඒ ඉඩමට මට කලින් නඩුකී බොයත් හිටිය. වේකට්ටිය නෑ පස්ස මමත් ඒ ඉඩමට නඩුකීවා දැ මමත් නැතිවෙන්නඩයෙන්නේ. ඉස්සර හට තවත් කෙනෙක්කෝ ඉඩමට නඩු කියනවා ඉඩම එහෙම මයි නඩුකී පොය නෑ. ඒඉඩම මංගාවට එන්නෙත් නෑ. යානවාහන තියෙනව නතර කරපු තැන්ගොල. සල්ලිමිල දල්තියනවා බැංකූල් රංගිදී යෙන හංඟපු තැන්ගල. දරුමල්ලු අසරනයි බලාගෙන ඉන්නවා. මන් තනියම මරණ මංචකය ඉන්නවා. මගේ කියපු කවුරුවත් ලඟනෑ. නමුත් මේ වෙලා වෙත් මාව අත්හරින්නනතුව මගේ ළඟ ඉන්නවා කවුද කර්මය. කල්ලයානංවා පාපකන්වා තස්ස දායාදෝ භවිස්සා මීතිී මේ ලෝකයේ මට තියන එකම දායාදේ මා විසින් රැස්කරගත්ත කල්්‍යානේවා පව්ේවා කර්මය ඇති කල්්‍යාන කර්ම කියන්නේ යහපත් කර්ම පාපකංවා කියලා කිවකුසල කරම එදනම ළඟ ඉන්නවා. අන්න ඒනිසා භාගිතුන් වහසේ දේශනා කලාා මහනනි කම්ම බන්ධු කියලා. මේලෝකයේ තමන්ට ඉන්න හොඳම නෑයා කර්මයයි කෙල දේශනා කළා හොඳම නෑ ඇතමයි මරණේදිපවා මාවත් හරින් ඇත්තේ පිනතන හිතල බලන්ඩකු අපිට හිතවත් අපේ ඥාති හිතවත් වූ සමහර කාරණාවලදී අපේ මගාරි නෝන. හැම තැනම මාත එක්ක නෑන සමහර සිදුවීමකද ඔවු මගගේ මගැරල ඉන්නේ. ඇඟ බේරගන්නවා. නවත් කර්මයහෙමද කර්මය හිටං හිතට සම්බන්ධයි. මගාරින්නේ නෑ මගෙත් එක්ක සිතුවෙල්ලක් සිතුවෙල්ලක් ගානිළඟ ඉන්නවා ඒනිසා තමයි මට ඉන්න හොඳම නෑයා කර්මය කියලකිව. ඒනිසා ඔහු මරණ මංචගෙත් මගළඟඉන්න. මං කරගත්ත කල්්‍යාන කර්මනං මරණින් මත්ය අනිවාරයෙන් සුගති ගාමී වෙනවා. මං කරගත්ත දේවල් පාපකර්මනං අනිවාරෙන් මාව නිරයට එක් යනෝ නතන් සතරාපායිකො හැරි අරං යනවා. අ ඒනිසා හොඳම නෑයා කර්මයයි හැම වෙලාම කල්ල්‍යාන කර්ම රැස් කරන්න ක සඳහන් කළා. යහපත් කර්ම රැස් කරන්න කළ සඳහන් කළා.ත තමන්ට හිතවත් ප්‍රතිපදාව බාණ් ර සාක්‍ය වංසිකාය මේ ගාථ රථනය කතා කරපු කිසිම කාරණාවක් වෙනුවෙන් වරදකට පෙළමුුණේ නේනේ. ම සඳහන් කළා භාගිතඋන්වහසේ සාක්‍ය වන්සිකයන්ට විතරක් නෙමෙයි විරුඩබටත් අනුකම්පා කලා කියලා. ුද්ධේද මිනිස්ු මරණ වඇත් නමුත් සාක වන්සිකයන්ට එරෙහිව කරන යුද්ධේදී මොහු මරන්ඩ යන සියලු දෙනා මටසිල් සමාදැන්ග වෙච්ායි. ඉද සිල්වත් පිරිසක් ගාතනය කරන සාමාන්‍ය පිරිසක් ගාතනය කරනවාගේද. අනික සාක්‍ය වන්සිකෝ සෑහෙන පිරිසක් මග පලලාබී අය. ද සිල්වතුන් විතරක්නෙමෙයි මාර්ගඵලලාබීද ගාතනය කරලා ඔහ සංසාරි කවද ගොඩට ඇඩිද. ඒ නිසා විඩුඩපට තනු කම්පා කළා අනිත් කාරණාව අපි කර්මය ගැන කාරණාවටන මෙතැනත් එක්ක මේ කර්මය කියන්න ධර්මතාවය අපි මතක් කලා හිතින් හිතට සම්බන්ධයි කියලා. එක බවයිෙන් භවටත් සම්බන්ධ වෙලා යනෝ. පෙරජීවිත වල කරන ලද කර්ම මේ ජීතයේද මට විපාකදින. සාක්ක්‍ය වන්සිකයන්ටත් මේ විපාක දෙ එහෙම කර්මයන පෙර භවයක ගඟක ඉන්න මාළුවල්ලන්ට වැල් වගේ තලල ගඟට දැම්මා.ඒ වැල් විසයි ඒ විස නිසා ගඟ ඉන්න සත්තුව ඔක්කොව මැරුණා මාලු ටිකාරන් ගෙදර ගියාට ගඟක ඉන්නේ සුළු පටු ජීවින් ප්‍රමාණයක්ද එ සියලු දෙනාම සමුලග හත්ත නෙවුුණ කර්මයට නිරේ දුක් විඳල 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 සතරා පායවල්ල ඉඳලා ඉඳලා මේවාගේ ශ්‍රේෂ්ඨ උසස් කුල පරම්පරාවක ඉපදිල තාමත් වන්දිගවනවා. මහමුගලන් මහරහතන් වහන්සගේ ශරීරයේ ඇටකෝටු හාල් ට තරන් හාල් ටනතන් කඩසහල් තරන් මේ කැනෙ හුණුසල් වගේ කියල කියන්නේ. ඒ තරන් කුඩුවෙනකං උන්වහසිර හොරු පහරදුන්න ශාසනයේ මහා ඉර්ධදිවන්තය මකදද මේ විපාක දෙන්නේ පෙරකරන ලද කරමයක් අම්මට යිතාත්තරයි සංසාර ගහපු පාපයක් පූතිගත්තති සාමුදුරූ මේ තරන් අසාද්්‍ය වෙලා දුක්විින්දී පෙරකරන ලද කරමයක් චක්කුපාලයන් වහන්සේගේ ඇස් දෙක පුපුරලාගේ පෙරකරන ලද කර්මයක් උත්තර සාමනේරයන් වහසේ කොහොම උලක උල තිබ්බේ පෙරකරන ලද කර්මයක් ළඟට වැඩිය භාගිතන් වහන්සේ උලවඩ වැඩඉන්න සාමනේරයන් වහන්සේගි හිසට ශ්‍රීහස්තය තියලා මතක්තලා සාමනේරය මේක තොපගේ පුරාණ කර්මය කියලා එක ඔබේ පෙරකරමි ඒ කියන්නේ මේ කර්මය කියන ධර්මතාවෙන් මේ ලෝකකි බේරිච්ච කෙනෙක් ඉන්නවද ලොවතුරා බුදුවෙලත් සමහර කර්ම භාගිතන් වහසිර පලදුන්නා. ඒ නිසා සඳහන් කලේ මේ කර්මය කියන ධර්මතාවේ මේ ලෝකෙ කොයි තරන්නම් ප්‍රබලයිද ඉතාම බලවත් මේ ධර්මතාවේ එති ඔබ මම අපේ ජීවිතවල පෙරකාලෙ කොයි තරන්නං කරුම කරලා ඇද එහෙමනේද පෙර සංසාරි කොච්චරණං කරපු කරම ඇද විපාක දීල නෑතාම ගිය ආත්මෙන් මරණයට පත්වෙනකොට ආයත් යන්ඩ හිටියේ සතරා පායකෝ හටවි. නමුත් එහෙ අන්ඩ දෙන්න නැතුව පුරාණය කරන ලද කුසල කර්මයක් පෙර භාගියකට හරවලා මෙහෙවලයි තියන්නේ. නමුත් අර කරුම ටික බලාගෙන ඉන්නවා කොයි වෙලාවෙදමාවට හැගන්න කියලා. සතර අපායේ විඳවන්ඩ සූදානන් වෙච්ච කරුම අපිට විපාක දෙට හදන කරම. හැරිල උඩ බැලුවොත් නොපෙන්ෙන තරන් උස පව් කන්දක්. ඒ කරම එහෙමෝ පිටි පසිතිෙනවා. අහවල් අහවල් කර්මය වෙන්වෙන් සංසාර කර ගත්ත මෙන්න මේ මේ තැන්වලයි දනුවන් විඳින්න තියන්නේ. තෙරිසංලෝකෙ ප්‍රේතලෝක අසුරලෝකෙ නිරයේ මේ සතර අපායේ මේ තැන්වොල මෙච්චර මෙච්චර කාිකට දනුවන් විඳින්ට වෙන උපදින දැන විඳින දඩුවම මෙ සියල්ලම දැන් තීන්දු වෙලයි තියෙන්නේ. අපට විඳින්න තියෙන දඩුවම පවා දැන් තීන්දු වෙලා තියෙන්නේ. අවශ්‍යමචනින් චුතවිෙන්ඩ විතරයි පුුණන්න්‍ය ශක්තිය බලවත් නිසා තාමත් ඉන්නවා. ඒ කියන්නේ අපි ඔක්කොම මමනං නිතරම කියන්නේ අපි හැමෝම වරෙන්තු වෙච්ච වැරදිකාරියු. අවශ්‍ය මෙතනින් මිදෙන්ඩ විතරයි. ආංගේ පරණ වැරදිවලින් පවා බේරිලා සුගතියෙන් සුගතියට යන්න හොඳම තැන තමයි මේ ඉන්නේ. පුළුහන්නම් වැඩි වැඩියෙන් උසස් විදිහයට සිල් රැකගන වැඩි වැඩියෙන් ධාර්මික ජීවිතයකට එළැඹිලා මේ ජීවිතෙන් මත්තේ මේ කුසල කරමයඇත්ත එක්ක හොඳ තැනකට යන්න කටයුතු කරන්නට. එහෙම වනොත් අරකර්මය මට පලදෙෙන්ට ආයෙත් බලාගෙනඉන්නවා. සුගතියෙන් සුගතියට යමින් යමින් පින් කරලා යම් දවසක පුළුවහන් වනුත් සෝවාංවෙන්ඩ හතරපායට ගෙනියන්න බලාගෙන හිට කර්මට්ටික අසරණ වෙලා හුසි වෙලා යනවා පොද සෝවාන් වහන්සේ නිරයට ගෙනියන්ට බෑකාටවත්. නමුත් නිවන්දකින තුරු උපදින ඊළඟ ජීවිතෝල විපාක දෙනවා හැබැයි සතරපායට යන්න නෑ. මනුස්සලෝකදී දේවලෝකකිද. විශේෂයෙන් මනුස්ස ලෝකෙ පලනවා තිං ඒක අපට තේරෙන්නේ මේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ මොනතරං ශ්‍රේෂ්ට ජීවිතයක්ද හතර අපායට යන අතර මග නතරවෙච්ච පුංචිනවා තැනක් මේක පොඩි කාලෙකට නැවතිලා ඉන්නේ ඉහල ඉඳලා පීන්නේ බඹලොව හිටිය දෙව්ලොව හිටිය ඒ සියල්ල එෙන්ම බැහැගෙන මනුස්සලෝකට ආාවේ පුුණ්‍ය ශක්තිය හීනවිච්ච නිසා. බඹලොව ඉන්ද ති විච්ච පින මධදිවෙච්ච නිසා දෙවලවටාව දෙවලව යින්ට තියන පින මධවිවෙච්ච නිසා මනුලවටාව. දැ මෙහෙඉන්ට තියන පිනත් මෙහාට වෙලා බුක්තිවිඳල ඉවර කරහම ඊනකට යන්ඩ තියෙන හතරාපායෙන් තැනකටන. නමුත් මෙහහි ඉපදිලා පොඩි විවේකයක් තියෙනවා වැඩිමහුණු අවරුදු ැටක් ඇත්තවක් විටරවෙයි ඊට මෙහන් ඒක හෝසි වෙඩත් පුළුවන් බහහා උත්සාහ කරඩයි තියන්නේ ව වහා වීර්ය වඩන්ඩයි තියන්නේ මං කියන්නේ මනුස්සලෝක කියන්නේ හතර මංහන්දයක්වාග තෙනක් මනුස්සලෝකට වඩා අපේ ගෙදර එහෙම තැනක් කියල කිවුත් නහරදී අපේ ගෙදර කියන්නේ අතර මංහන්දිියයක්වා තැ ද හතරමං හන්දිී සිද්ධ වෙන්නේ හතර පැත්තෙම එ කට්ටිය හන්දයේදි මුණ ගැහෙන්නවා මොන ගැහිලා ඒ ගොල්ලු වෙන වෙන පැතිවලට යනවා උතුරු පැත්තෙන් ආපු කෙන නැගෙන හිර පැත්තට යනවා බටහිර පැත්තෙන් ආපු කෙනා දුණු පැත්තට යනවාඉති හතරමං හන්දයේදී අපි අර රව්ම කැරකිලා වෙන පැත්තට යනවා කට්ටිය ඔක්කොම හන්දියේද මුණ ගහෙන්නවා අපේ ගෙදරත්ව අම්මක් කොහෙ ආාවද කියලා අපි දන්නෙත් නෑ. තාත්ත කොහෙෙන්ද කියල දන්නෙත් නෑ. අම්මයි තාත්යි දෙන්නම දන්න නෑ ලකුපුතා කොහින්දර දාව කියලා. පොඩිපුතා කොහිදලදේ දවාවි කොහෙන්දලද නමුත් කොහෙෙන් හරියවිල්ලා හතරමං හන්දයේද වගේ මේ ගෙදරදි අපඒකට මුණ ගැහිලා. කාලයක් මේ ගෙදර ජීවත්වෙලා ඒගොල්ලු මේ ජීවිතෙන් සමු අරගන කොහට කොහට අරිියපහොයනවා එක් කෙනෙක් සුගතියයටයයි එක්කෙනෙක් දුගතියටයයි මේවාගේ සතරාපායකු හැරි අනා අයත් ඉන්නවා නැවත මනුලෝම නවතිනායත් ඉන්නවා දෙව්ලෝ බඹලෝ යනායත් ඉන්නවා මේ ගෙදර. එකයි මංකීමක හතර මංහන්දියක් වගේ කියලා. එම තමන් නිසා පවු්නො කරණ අය අනුන් නිසා පව්නු කරනාය පුතුන් නිසා ධනය නිසා රටක් නිසා පව්නු කරන අය ට හිතවත් ප්‍රතිපදාවක් අනුගමනය කරනයි හර ලස්සන කාරණාවක් ධර්මය සඳහන් කරනවා එක දරුව දෙන්නෙක් වේ අම්මා අම්ම අසනී පයි වෙද මහත්වයා බෙහෙත් කරනවා වෙද මහත්ත අන්තිමට කියනවා අම්මට අවසාන බිහෙත දෙන්ඩ අම්ම සුවපත් කරගඩ ඕන නං හාවෙකුගේ මස් ඕන කියලා මපත් කරන්න හාවිකුගේ මස්සෝනේ. සමහර තුවාල ගොඩවෙෙන්ඩෙ සමහලට වෛද්‍යවුරු සඳහන්කර නොේ එකක මස් වර්ග ගැන්නේ. පනපිටිං ඒ සතා හමගහල පනපිටි සතා පෙතිකපල ඒ ලේත් එක තුවාල්ට දීල බඳිනවා. ඒ මාන්සේෙන් තුවාල පිරෙනවා එහෙම තුවාල පුරවන ගොඩ කරන ක්‍රමයක් ඒෛද්‍ය ක්‍රමතුල තියෙනවා විශේෂයෙන් දේශී වෛද ක්‍රමතුල හෙම තියෙනවා නමුත් ඒ පව්කාර වැඩ උගක්කයි කරන්නේ නැහැ නවත් මේවෙලාවෙත් මේ දරුවට කියන්නේ අම්ම සනීප කරන්න නම් හාවෙෙකුගේ මස්සෝනේ එතකොටවි වැඩි මහල් සහෝදරයා බාල සහෝදරයට කියනවා ඔඹ ගිහිල්ල හාවෙෙක් අල්ලගෙන වරෙන් කියලා මේ අයනෝ හාවෙක් කල්ලට මේ දකිනවා මදක පටල්ලයින්න හාවික් අනි මද්‍යෙන් ලිහෙලා ආරං අල්ලකුට තියගත්තා ද මෙයාට තේරෙනවා මේ සතාගේ පපුූ මරණ බයන් ගැහෙන තරම ඇ ගැහෙන තරම මේ දරවා කල්පනා කරනවා මෙයා මේ මරණ බයන ගැහන් මම දැ මෙයා අරගෙන යන්න හදන්න මරලා මැරන්න ඉන්න මගේ අම්ම සුවපත් කරගට මැරෙන්ඩ ඉන්න මගේ අම්ම සෝපත් කරන්ඩ තාම මැරෙන්න්ඩ් තීන්දවෙලා නැති සතෙක්ම මරඩයි හැදන්න ඒක හරිියන වැඩැක් නෙමේ කෙනෙක් මරල කෙනෙක් රකින එක මේලෝක වැඩක් නෙමේ හාව බිමතියල ඔලු අතගාල කියනවා උඹ උඹේ ජීවිතය හොයාගෙන පලයන් කියලා. මොහු හිස්සතින් ගෙදරේෙනවා අය ඇතතියාහනු හාේ කම්බුණේ නැද්ද මෙළමයගැම චක්කන කිය හම්බුුණ පොයි හෙන හාාව මොහු කියනවා මගේ අම්ම මරණයෙන් බේරගණ්ඩ තවසතෙක් මරන්ඩ කැමති නැති නිසා මං හාවට යන්ඩ කියලාවා අයියාහනෝ උඹට අම්මට වඩා හාව වටින වහෙනම් කිය ඒම කියනකොට මා ඉදුක හිතුුණ ඕ කෙලිින්මගේ අම්මගාවට අම්මගාව වාඩි වෙලා සත්‍ය ක්‍රියාවක් කරනවා මගේ අම්මගේ ජීවිතයේ බේරගැන්ඩ කියලා හාවගේ ජීවිතයේ ං බිලි නොගත්ත බව සත්්‍යයයි. ඒක හැබැවින්ම සත්‍යයක් නං මගේ අම්ම සුවපත්යෙන්ට ගන කියලා. ඒ සත්‍යයක් ක්‍රියාවෙන් මම්ම නැගිටිනවා. එදොට ඔහු අම්මා නිසාවත් පවක් කළේ නැති කෙනෙක්. එකයි මම සඳහන් කලේ මේ කාරණනාටික දිග දිගට සාච්චක් කලොත්. මේ ධර්මය ඇතුලේ බොහෝසේ කරුණු පෙන්නනවා මේ ධාර්මික පුද්ගලයාගේ ජීවිතය කොහොමද කියන කතාව. අන්ඒනි සාපි හැමෝම පින්නතුනේ අපේ ජීවිත ගැන අප විහැරිල බලල. පුළුහන් තරන් සතර අපායට යන කර්ම රැස් කරන එක අවුම කර ගණ්ඩුව නෑ. මොකද මේක පුංචි එක ජීවිතයක් විතරයි. මේ ඉන්න පොඩි නවාතැන් පොලක විතරයි. මේ ජීවිතෙන් පස්සේ අපි මේ ලෝක කරපු සියලුම බැඳීමමිවරයි හිතල බලට මේ ජීවිතෙන් පස්සේ මේ මගේ මගේ කියන කාරණ සඳහා තිබිච්ච බැඳී මොක්කොම ඉවරයින්නේ. එතකොට එක ජීවිතයක් සුවපත් කරගඩ මම ජීවිත දස් ගාන බිලිදී ලතියන්නේ. ඒකන සාක්‍ය වන්සකවෝ බොරු කීවි නැත්ත සාක්‍යද කියලා හනකොට නෑකීවන මරන්නේ නෑ එක ජීවිතයක් බේරගණ්ඩ පුළුවන් හැයිඒ බොරුවේ විපාකයට අනාගත ජීවිත සියදාස් ගානක් අනුතුරය වැටිවා. එක ජීවිතයක් රැකගණ්ඩ ජීවිත සියගානක් විනාස කරනවට වඩා එක ජීවිතයක් බිලිඳීල ජීවිත සියගානක් රැකගන්නකන වටින්න්නේ. රෘපියල් සීියක් වේදං කළලා රුපියල් දාහ කම්බ කරන්න පුළුවහන්නං ඒ අපිට වටිනවා. ඒ වගේ තමයි ජීවිතය අත්හැරල ජීවිත ගානක් සූපත් කර ගණඩ බළුවහන්ම් වටින්නේ හැම වෙලාවෙම මේ පංච සීලයට විරුද්ධෝ වැඩක් කරන්න යෙදෙන හැම ොහොතකම මේ කාරණාව මතක් කරට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තව තැනක මත්තා සුක පරිච්චාගා පස්සේචී විපුලං සුකං චජයේ මත්තා සුකං දීරු සම්පස්සන් විපුලං සුකං ඒ කියන්නේ මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙනවනන් සුළු සුළු සැපත් හරන්නකිීවා. ලොකු ලාභයක් බලාපොරොත්තු වෙනවනං පොඩි පොඩි ලාබත් හරන්න කිවා. අනාගතයේ සුවදාක ජීවිතයක් බලාපොරොත්තු වෙන වනං මේ ජීවිතයකු සල්ලොලින් මිදෙන්ඩකීවා. පොඩි බොරුවකින් පොඩි වරදකින් අපිට ලාබයක් ලබන්න බැරිකමක් නෑනේ. නමුත් පි ඒවා මේ ජීවිතයට විතරයි කියල කියෙන් ඒක නිසයි සඳහන්කළේ මහත් වූ ලාභයක් වෙනුවෙන් සුළු ලාබත් හරන කියලා. එක ජීවිතයක බැඳී වෙනුවෙන් අනාගත ජීවිත සියගාන පාවාදෙන්ඩෙපා කියලකීමේ. අන්න ඒ අවබෝධ කරගෙන කටයුතු කරන කෙනා සෙල්වත් ඥානවන්තයි ධර්මිකයි. තමන් පැත්තට හැරිලා තමන් ගැන හිතලා සසරින් බිදන් ඕන කියන කාරණාව දැනගෙන සතරාපායිෙන් ගැලවිය යුතුයි කියෙන කාරණාව තීරණය කරලා අතීතය කරපු පව්බොහොමයි මේ ජීතෙත් ලැබුණන අවස්ථාව පව්කරන්ඩ නෙමෙයි හම්බවනේ මේක පින්ංකරගෙන දුගතියට යන පාරවාහල සුගතිය බලායන්ඩ දොරගුළු විවෘත කරඩ තියෙන ජීවිතයක්. බුද්ධාන්තරේක ආය කවදනන් මනුස්ස ජීතයක් හම්බේද කෞුද දන්න. ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජන ගණ්ඩ තුනරුවන්ගේ අනන්තාශිරුවාදයෙන්. පේ පින්නතුන් සියලු දෙනාටම ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාවේවා කෙලාආශරවාද කරනවා.